මුලින්ම කියන්න කැමති ගොඩක් දෙනෙක් අපෙන් අහනයක් තයි අරගලයටට මොකක්ද වනේ කියනෙ හෙටවෙදදි මොකද වෙන්න කියන කාරණාව මගේ පෞද්ගලික කියවීම ම යාආකාරෙන්ින් උදාහරණයකින් පැහැදිලි කරන්න. මඩ ගොඩේ එරිල තිබිච්ච ලොරක් අපි කබදාලා ඉතාමත් අමාරුවෙන් ඇදල ඇදලා ගොඩට ගන්න උත්සාහ කරනවා. අවුරදු හැත්ත හතරක් තිස්සේ, අපි විධ කම්බදාලා විධ බාස්ල විධ මිනිස්සු දාලා මේ මඩ එරිලා බිච්චේ. ලොරිය ගොඩට ගන්න අපි උත්සාහ කර. සමහරවස්ථාවල කබේ කැඩි ලගිය, සමහර අවස්ථාවලදිය ඇදල ඇදල මිනිස්සු බැයි කියල දාලා ගිය සමහරලාට ලොරිය. මගක් දුරටම උඩට ඇවිල්ලා ආය අවසාන ොතේ ආයි කැබේ කඩගෙනැත්තම් මිනිස්සව තඇරල දාලා යිගිහිල්ල අරමඩ ගොට මටුම් මේ දෙද දස් සි දෙකේ මේ මහජන අරගලයත් මම දකින්නේ. මේ පහුගේ ඇැත්තහතර අවුරුද් දෙම නොතිවිිච්චාකාරයට. මිනිස්සූ විශාල ප්‍රමාණයක් එකතු වෙලා හැම පැත්තෙම මේ මඩට බැහලා. මේ ලොරිය කරගහල සමහරු කමදාලා අදිද්දි උඩටගන්න ලොක උත්සාහයක් ගත්ත මනිස්කු කොහමහරේ ලොීිය උස්සල කරටගත් මිනිස්සුන් ලකු විශ්වාසයක්කාවා මෙච්චර කාලයක් කරන්න බැරිවිවෙච්චද අපි ෝමරිකර කියලා. නමුත් අවසාන මොහොත එගෙනල්ල උඩින් තියක්ද්දිීම ආය ලිස්සලග හිල්ලා ආය මර මග මඩ වගුරටම වැටවා. ඒක නිසා එහෙම තත්ත්වක තමයි මේ වෙද්දි මේ රට තියෙන්නේ අපි ආයේ අර මඩ වගුරටම වැටලා. මේ කුණු කඳගහන මේ දේශපාලන සංස්කෘති ඇතුළෙම. අපි තාමත් එරිලා. ඒක නිසා අපි යෝජනා කරනවා අපි දැම් බැලුව බාස්ලමාරු කරලා, කඹදාලා විවිධ උපක්ක්‍රමදාලා ගන්න පුළුවන් හැම ක්‍රියා මාර්ගයක් මදාලා මේ ක්‍රමය වෙනස් කරන්න. නමුත් අපි කවරුත් නොකරපු දෙයක් තිනවා. ඒමකක්ද. මේ මඩවගුර ඉවත් කරලා මේ භූමිය පුරවන්න අපි කවරුත් උනන් දුේ නෑ උත්සාහ ගත්ති නෑ. අපි හමෝම් බැල්ලුවේ මඩ වගරෙන් ලොිය උඩදාන්න විතරයි ඒකනිසා. අපිියල්ල දේශාල පක්ෂ සංවිධානව වට ට පුර ේයන් ටාදන කරනි ැයින් පාඩන් ඉගනගත් ඇති මේ හැමදෙකිින්ම. අපි දැන් උත්හගන්න ඕන මේ මඩවගුර පුරුවන්න. අපි තේරුම් ගන්න ඕන පි තනයක කරන්න බැහ දේශාල පක්ෂ තේරුම් ගන්න න නයම මේ කරන්න බ මා රුතගනට තය කරන්න පුුවන් කියලා නය මේේක ිට් ගන්න පුුවන් කියලා එක කරන්න බැහැ. ඒක නිසා. අපි හැමෝම ලොරිය උඩට ගන්න උත්සාහ කරනවා වගේ මේ මඩවගුරෝ පුරුවන්න මේ මඩවගුර අයින් කරලා මිනිස්සන් ජවත්ෙන්න්න පුළුවන්. ඒෝදායි පරිසරයක් ගොඩමිමක් නිර්මාණය කරන්නත් අපි කැපවෙන්න ඕන කියලා. මෙ මහෝතේ අපි අවධාරණය කරනවා. එතනින් පස්සේ මේ වෙද්ද දකිනවා ප්‍රනිර් රාජපක්ෂගේ ආගමනයක් එක්ක මේ පහුගිය සතිකීපය පුරාවටම සිදුුවවෙච්ච මෙ ලේච්ච මර්ධනය ඒ සාහසික ක්‍රියාදාමයන් හේ මාධිසාකච්ාවට මිනිත්තු කීපයක ිස්ල්ලට අහන්න ලැබුණ තවත් සහෝදරෙක්ව අරගලේ ක්‍රියාකාර හෝදරයක්ව. ම ල්ල හජන ල ස . ට ල් ර ෑ හිල් ට ප්‍රධා ලධාරය හබ මන ගහන ර්ද නය ස න්ධය ග රන්න. ඒ ගේ අපේ නයක ස්වමෙන් වහන්සේලා විල් ්‍ර රයක හජන බාව ජ හිල්ලා. නාතිපතිසි තුමාසම් හම් මුණගහිලත් මේ මර්ධනය ගෙනන කතා කරා වහම මේක නතර කරන්න කියනගල් කාරනාව. දක් රජටීතවත් මාධවල ගොඩක් තැන්මල ඔවන් අවශ්‍ය කොටස් ඒසාකච්ඡායදි කපල දාලාති න. මං ආරාධනා කරන පුළුවන් ජනාධපති මාධ්‍යංශයට ඒහිදී එඩිට් කරන්න නැතුව අපි ප්‍රකාශ කරපු සම්පූර්ණ කතාවල් දාන්න කියලා. ජනාධිපත්තුමා බන්ඳනාගාර ඇමතිතුමා ඒවගේ පොලිසි බාර ඇමත්තුමා ඉස්තර අපි පවසපුදේවල් පුළුවන්න්නන් එඩික් කරන්න ැතව සංස්කරය කරන්න නැව අපි අියෝ කරන පුළුවන් දාන්න කියලා. අපි ඔය ජනාධිපත්තුමාට තුමාට ඔය ඇමතිවරුන්ට කටුත්තර නැවන්න ද අපි ප්‍රශ්නක. ඒ හවා දැහැ ෝම් පැදිලුව මැයි නමවෙනිද. මුළු ලෝකෙම ආදරේ දිනාගත්ත මෙ සාමකාමී ආදරනී අරගලයට එ ලේච්ච අයුරුන් ප්‍රහාර එල්ල කරපු. එස් සියලු චූදිතයන්ගේ. එ විඩියෝසාක්ෂි ෆොටෝස් ජියෝමාන සාක්ෂි තියෙද්දී. අද වෙනකං ඔවුන්ට බැරිවෙලාතියෙනවා. ස සක්‍රියෝ මේ අරගලකරුවන් මර්ධනය කරන පොලිසියට බැරිවෙලාතියෙනවා. විරුද ීති ්‍රියත්ම කරන්න අපේ ද ප්‍රශ්න කරයක. එහෙම තියෙද්දී ජනාධිපති මන්දිරේ ඒ හංගලති බිච්ච ඒ මිලියන් දාාහතකට අධික මුදල් ටික ඒ සොයාගෙන එකං එක ගණන් කරලා නියමිත පරිදි බාරදීපු ඒ අපේ තරුණයන්ම අරගරන් මේ ද්‍යත්ත අන් ගොඩ ගන ක්‍රියා කරලාදන. අරගලට වතුර ගෙනාපු. අරගලයට පහසුකන් සපේපු. ඒ ජනතාව රන් පස ප හ බායන්න පටන් අරන් න. නනාලිපති න්දර ල් ලංකා බැංකු සේවක සංගමේ සා මාජක ගොඩ ගන්න කටයතු කර ද න. ෝ ල හෝදරයාාව මහනාව ස්වාමින්න් වහන්සේව රංග පුෂ්ි හෝදරයා ග ගන්න කට යතු කර ද න න රදක් ත්. ඒගේම පොලි බා ඇතිවලග ුත් බදාක ැත්තුවාමාගේ ුත් අ බොම් පැහැදිරෝ ප්‍රශ්න ක මොකක්ද මේ කරන ලැජ්නති ඩ කියලා. ඒගේම එකම වරදට ජෝ ටාලින් සහෝදර හිරකට ඇද සමන්රත්නප්‍රියට ජාජිපත අ්‍යක් ජනල් තනතුරු දෙෙනවා හෙටවහූ එක වැඩබාරගන්න. ඒම රට අපප ජීවත්වවෙන්නේ. ප්‍රජාත්‍රවාදී නායක එක්කයියාගත්ත රනිල් වික්‍රමසිංහ සාමකාමී අරගලකරුවන්ට සියලු පහසුකන් දෙනවයි කියලා අගමතකම් බාරගත නනිල් වික්‍රමසිංහ කිසිදු ජනවරමක් නැතුව. ග ග ප සිද වන්න අද න ද පති ට . මීට මස කීපයකට ඩදී නික නි ක පාර්ල මේතු මන්ත්‍රී රයෙක් විදිියට තමන් පාර්ලිමේතු හමුවේ අරගල ර ගන රාජ්‍ය ්‍රස් වා ගැ යක් හිල්ල මන් කි හ බල කිය. අදේ කණ්ඩායේ ඉස්මත් මහල විතුමා මේ රක්ෂ රච්ච බන්ධ නාාරගතරලාතින මොකද කාාරනාව දේ බන්ඳු තෙන්න කෝන් කියන මේ නියෝජ පොලිස්පතිවරයාට පහදදිී ස්ථාන හිටිය කියලා. අධිස්මත් මොලයුතුම දීන ගණනාවක් බන්ධනාාර ගත වෙලා. නමුත් මේරටේ බුද්ධියංශ වලට මේරට ආරක්ෂකංශෝලට ැරි වෙලාතිෙනවා. අදටත් මේ ගාලු මූදර වෙරලතිකරට කොට ගහන මේ මලසි රුපිටි පස්ස ඉන්න කෞුද කිය හොයා ගන්න මේ පහුගේ සත කීපේට සසකිීපේයට පමණක් ලංකාවේ. විද ්‍රදශ ලින් පුදගලයන් විසි විසිගානකට වඩ හද ව වැ ාතනයක රුණ විශාල් ප්‍රමණයක් විඩ ති ත ොැ ට ද ත් ොോ ෙන්න පෙන්න්න വඩියෝ පෙන්න්න පෙන්න්න. මේ රටේ නිදහස්ස වෙනුවෙන් සටන් කරපු. යුක්තිය වෙනුවෙන් සටන් කරපු. මේරටේ ඔබේ මගේ හෙටදවස වෙනුවෙන් සියල දනගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි හිටපු මේ අරගලකරුවන්න මර්ධනය කරන්න අරගර කරන්න දඩියන් කරන්න මේ පොලිසිය බද්‍යංශ කටයතුරමින් ඉන්නවා. මේකතම මේ රටේ නීතිය. බොහොම් පැහැදිලිව කියවා. වීර පුරන්න අප්පුල කැපටි පොල්ල ගැන ගොංගාල ගො ගොඩමන්ඩලගැි කතා කරනවා මේ රට ජාතිික ීරෝගන හැබැයි. මතකතියාගන්න මේ දෙදස් විසි දෙකගේ අරගලකරුවෝ. ඔය වීරපුල න්න්පුල කියමු කැප්පැටිපොල කියපු. ඒ ජාතික වීර ඔොන්ටත් වඩ සාමකාමි වහිංසාවාදී තමයි මේරට මේ රජක් න්ටාව ේරගන්න කටයුතු කරේ කියනක ඉති්‍යයාසේ කියඔපු මනිස්ු දන්න එ දා ඒ කරල්ලි වල රාජ්‍යදේප පලවලට පොද දප පල වල හනිය වුණ ජීවිත විශා ප්‍රමාණයක් විනාාශ වන ර යෝන්ගේ ජීවිත විශා ප්‍රමාණයක් නැතිව වුණ. ඒම කරලතම රට ේ ේරගත්තය උන්න්නෙද. නමුත් මේ රටේ අරගලකරුවෝ. ඉතාමත් අවම ලේවැගරීීම මලින් අපි විශ්වාස කරන්න පුද්ගලිකවම විශ්වාස කරන්න සම්පූර්ණ ම අරගලේ මොලසිකම ක්‍රියාකාරවීටපු සාමාජිකෙක් විදිට අපිට රංච ලාතින හදනෙක්ෝ අටදනෙක් අරගල නිසා ජීවිත ප පුජාකරා කියලලා එඔවුන්ගේ ජීවිත නැතිවුණේ මේ අරගල කරුව නිසානමේ මගේ කියවීමනුව. ඒක නිසා මේ අරගිය ඉතාමත් සාමකාම නිර් ප ්‍රචට කා අරගලයක් විදරම අවසාන දක්වා රංාවා. සහර ැන්වල ද ය ම් සිද්දි ලප කියන්නහ. මොකද යාකාරේ මේරට වෙලාගත් ට ද කර හො ල් හො ක රට ල ගන්න අප ට හ ක් ෙන හ රන්න වෙනවා. මේ සම්පූර් රට හොරකාව මේේ පව මේ පවුල්වාදෙන් රට මිරික ගන, මේරට අරක්ගෙනැහිටපු. මේ කණ්ඩාෑමෙන් බේර ගන්නගේ වන්න වෙච් ල ජනාතිීප න්දරේ පඩි පෙලන. අපිට රවාසියෝවිදියට බදු කියවන ජනතාවවිදිට. में। में ි සතුරු නන් ේ හස්වායා. අපි ඒ හරීගන වනෙමේ. නමුත් මෙච්චර දූෂිත ක්‍රමේකින් මේරට ගලවගන්න තමයි, මේරට තොරුුණෝ මේ අරගලකරුවෝ දසලක්ෂ ගානක් ජනතාව මේ ගාලු මූදුර වට කරලා ඒ තැනට පත්තුනේ. ඒ තනටාවේ තත්ව අපි තේරුම් ගන්න ඕන. අපිට නෙලුම් මල් දාල් ෝසමල් දාලා අර පන්සලේ සිල් ගන්න වගේ අත්දෙක වැඳගෙන මුංග පලවාලාරන්න බෑ සහර අවස්ථාවලද ඒ අවස්ථාවන්ට අනුකරව අපිට ක්‍රියා කරන්න වෙනවා. අරගලේ සමහර අවස්ථාවලද සටන්කාමින් සුරූ පෙ අන්න වෙනවා. හැබැයි අපි කොයි මොහතකවත් අරගලකරෝ විදිට අවියායුද අරගන ඒතිහාසේ කැරලි වගේ කඩු පොළුවාරගෙන මුගුරු වරගෙන අපි මුං එලවන්න ගියනෑ. අපේ වච්චන තමයි අප හැම වෙලාම අපේ ආයුද විදියට භාවිතාකරේ. අපේ සට පාට මයි පිහම වෙලාම ය විීතර භාවිතාකර. අපේ කකමුතු මතමයි අප සං න්දාව තයි අප මේේ පවල්වාදයට විරුද්ධව ් ට විරද්ව අප ආය ීතති භාතා කරේ. පිහෙම සටන්රල මයි ම අර්ගලේ මේ ජැනට ගෙනාවේ. ඒක නිසා බෝහම් පහදිලිව කියන මේ මර්ධනය වහ නතරල යුතුයි. මේ අනීතික අත් අ ඩං ගොට ගැනීම හදවල් පහ ැ මත්ත අඩ ගොට ග යුතු අරග පර විදිට ල් ්‍ර කාරක ද ට ෘ තික නීති රජාාව ආගි ර යකතු කරගන අනි වාර මොන් ුව අන් ප කාරන ෝහම පැහදිල අනි රාජභක්ෂ ට ෝද ර න ඒවගේ ෝද ශේෂ දක් කරන්න වන. ඇගගේ කේද නක ගේ න්න විශා වැ වැට ො කර ජීවත පිරි පියේතුම උන්වහන්ේ ගොුර ි යි වාස ද හ ද ේෂ ා කර හම විමසීම නීමතයි ගොඩත් නෙක්ව උන්සේ බය හැන්ගි උන්වන්සේ පැනලගයා මේ අතැරල ගයාා කියලා ඒකත් තුත්වයක් දෙන්න න. උන්වන්සගේ ඉතිහාසේ දන්න කනෙක් විියට බෝම් පැදිලෝ කියෙනවා න්වහන්සේ මේ හැම මර්ධනයකටම සූදානමින් තමයි යා අරගල වරු ගන මහ පොලේ පිතිය ව ටන්ර පියතුමක් උතුර දකුණු නැගනීම. වතු කර මේ හැම තරම සටන් කරු බියතුමක්. නමුත් අවස්ා ති තත්තේ බොහොම පැහැදිල තේරුගන්න ඕන හදිසි නීතිය දාගන ඔවන් එකම මේ ක්‍රියාකාරන්න මේ නායකයන්ත්තලන ගොට අරගන සම්පර්ණම අර්ගල යටට පත් කරන්න උත්සා කර.ඒල පියතුමත් එඒවුන්ගේ දැලට හුණනානක් මේක හය වන්න ස් ර ක්‍ර ාරක නැති වෙන්න ගිය ඒවාගේ තමයි පියතුමා කිය නි දගලක් නෙමයි පියතුමාගේ ෙක් ිය තු රි. ල රගගේටම ජීව දන්න ළුවන් ක්ති්‍යතින පුද්ගලයක්. ඒකනිසියා. පියතුමා ඒලිය ඉඳලා ඒ අවස්ථා නෝචිතව ඒ අවශ්‍ය ක්‍රියාදාමයන්ටික පහුගේ කාලේ පුරාවටම උන්වහන්සේ බෝහම පැදිලෝ සිද්ධකර. ඒ සම්න් පට හෝම පැහදිල බෝධයක් තින නැතු න්හ හ හි නේ. න්සේ ද න්ස ොහම හන් හගේ ල පරට පර න කටය තුරක උන්වන්සේ බොම පැදිලි කර කොට මික්ක ක සි දන්නවා. ඒගේම තවත් තොචනයක් කියන්න ඕන සහර තංවලදි ප්‍රශ්නරලා තිබුණ ගොට ගෝඩ්ගි ට සම්බන්ධයේ ඒ කන්ඩායේ සමාජික එෙක් වියට සහරවස්ථාවලද අපිට ඇතැම් පුද්ගලයන් මට ප්‍රහරල් කරලා තිබුණ. ග ගටක රාජ්‍යනෝන සංවිධානමලින් සහ තවත් විදේශ රටවල්ලින් මිලියන් ගන් සල්ලි රගන මේ කරපු කටයුත්තක් කිය. පැහදිලවා ගට ගෝට කියන අපි හැදනේ ගොට කියන අප අඳුරගත්තේ පුද්ලයෙක් දරනමේ සංකල්පයක් හැදීම හටියට.ඒ ගෝට කියන ඒ සංකල්පය ඇතුළේ පැසිිටවාදේ පවුල්වාදය මලේච්චත්වය මිල්ටරි කරනය ඒ දූෂණය වංචාව මේ හැමදේ මතිබුණ. ම්‍යආකාරයක්ක්ෂම රාජ්‍යසයේ හමදේ මතිබුණ. ජඩ මාධ්‍යකරනය අපි ගෝට ගෝකිව්වේ. සම්පූර්ණ ක්‍රේම යවන්න ඕන කියලා. ඒකනිසා. ි ගෝට ගියා කියෙන පමණින් ඒ සම්පර් ක්‍රියාදාමේ නතරවෙ නෑ මේ සංකල් පෙස්සර හටත් ජනවා ඒ නිසා හෙටදවසේ අපි නීතික්ඥවරුන් මාර්ගයෙන් ඒ චෝදනා කරපු එමුූල්ල චෝදනාදාපු ඒ පුද්ගලයන්ටේ ඒෙව. අපි එන්තරවාසිය වන ඒත් බොහම පැහදිලින් ය්‍යෝග කරනවා රාජ්‍යනවන සංවිධාන වලින් හෝ ඒෝනම ඒකගේ මුදල් භාවිත කරදිනයක රපියලක් දේශපාලන පක්ෂවලින් රජයෙන් ඇි මුදල්ලරම් ේදවල්රලා න ියබියෝ කරන පුළුවන්න්නන් මේ ඔපපු කරන්න කියලා හට අපි මේ එල්ිට අවශ නීති . යතුල අපි දාහරන නීති නී් කන්ඩෑමට බාදධන ාදනවා අපි අිියෝගරන පුළුවන් කෙනෙක්කින්නවන. අපි අධිකරන හමෝයි දවල් ගුණුරනවා අධිරන ිදිරිිපත් කරන්න කියලා. ඒක නිසා අවසාන වශයෙන් නොත් කියෙනවා මොන ත්‍රස්ථවාදයක්කාවත් මොන මර්ධනයක් කාවත් අපි මේ අරගලය අතර කරන්න මේ අරගල ඉරනෑ. අපි සියල දන අත්චල් බැඳගෙන හෙට දවසේ ජාතික විරෝත්ධාව ්‍යාරයක් කරන්නගන. මයාකාරෙන්. මේ ක්‍රමය වෙනස් කරනකං මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා. අපි හැමෝටම එකල සජීවත්වෙන්න පුළුවන්. වට පිටාවක් නිර්මාණය කරගන්නකං මේ අරගලය අපි ඉදිරිට තරංගෙනව කියනක බොහම පැදිිවකෙන බොමත් මිස්තතුතියි.